හ හරපුුතේ වනමයිබෝවන් සිරු දෙනාටම සුබ සන්දයාවක් පාර්තනා කරනම් හතර ශ්‍රේණය දුළපුතලට අපි දැන් අපේ පාඩන් වැඩටයුතුටි ආරම්භ කරන්න තමයි දැන් අපි සූදානං වෙඩෙ අපි ගිය සතිය පුතේ අප වැඩ ටික ආරම්භ කරා ඉතාමත් සතාල මට්ටමට අපි ඉතාමත්ම පුංචි වචන කිහිපයක් අපි ගිය සතිී ගැන ගත්තා අද අපි එතනින් පටන් අරගෙන අපි අද ලොකු පිම්මක් පණන්න තමයි හදන්නේ ඒ කියෙ පුතේ ඔබ දෙමළ විෂය ගැන මහා ලොකු දේවල් දන්නේ නෑල්තා පුංචි හතර වසරේ ඉතිං අපි ගිය සතිය පටන්ගත්ත අපේ වැඩටි අද අප හරිවිදියට පවිද්‍රියයට කරං යන්න තමයි කොඩිතුවක්ුස දැන් සූදානං වෙන්න. ඒනම් දෙනම සුදානන්නේ හරි අපේ හෙනං අපේ වැඩටික කරන්න පටග ගමු. දැන් ඔයාලගන්න මුලින්ම ඔයාලගේ පොත පොතාරගත් දිනේදාගන්න ඉක්මට පොතාරගෙන අ දිනේදාගන්න කොමක් කැමති කැරක ොන් කරනවනන් සීලු දෙන මටතකොට ල වැගරන්න දිාපොට බාගන්න පුතුක් හොඳයි අද දිනේදාගෙන හරි ඉසුරී ඇහෙනවාද. ඉසුරී ඔ ොතේ අපි ගිය සතියේ දෙමළ වච්චන ලිව්වද ඔස ලිව මොනවච්චන දෙකත පිළිවෙේ. වනකම් අයිබෝවන්න උගල්පේයර එන්න ඔබේ නම කුමද? න ප සමන් මගේ නමත් සමන් උගල් පේරෙන්න්න නද පේරලාම උංගල් පෙයරන්න නද පේර ඉසුර උගල් ඌරෙද ඔබේගම කොහේද නද ඌර් හැතැන් මගේ ගම හැතන් හරි කියන්නේ මං බැලුවේ මේ අඩුමගානේ ඒක හරි පුළුවන්ද කියලා හොඳයි ගිය සතිය කතාකරපු පාඩම අපේ පුංචි දරුවන් හොඳට පාඩන් කල්ල තියෙනවා ගොඩක් දරුවන්. ඉතින්පුතේ ඉතාමත්ම පුංචි දෙයක් තමයි අප ගිය සතිී ගෙනගත්තේ. ඒ තමයි තමන්ගෙන් නම කොහොමද තවත් කෙනෙකුට කියන්නේ තමන් කොහොමද කෙනෙක්ගෙන් නමාහන්නේ ඊළඟට තමන් කොහොමද කෙනෙක්ගෙන් ගමාහන්නේ ඊළඟට කොහොමද අපේ ගම අපේ නම, සවත් කෙනෙකුට ප්‍රකාශ කරන්නේ කියලා තමයි අපි ගිය සතියේ ඉගෙන ගත්තේ. අද අපි යනවා ලස්සන ලස්සන දෙමල වච්චන කතා කරන්න. ඉතාමත්ම වැදගත්තුූ වචන රාශිය කද අපි කතාන්නන්නවා ඒක තමන් හොඳට මතක තියාගන්න හේතුව තමයි ඔබට හතර වශන දරුවන්ට ලබන සතිය හම්බෙනව පුතේ මේ මාසට අදාල ටවුට් එක තවුට් එකේ වැඩ ටි කරගෙන යද්දී ඔබට මේ උගන්නන දේවල් ඉතාමත්ම වැදගත්වේවි තමාන්ගේදේමල භාෂා දැනුම වැඩි කරගන්න ඒක හොඳට මතකතියාගෙන අපි අපේ වැඩ ටිකට යන්න තමයි දැන් සූදානං වෙන්නේ ගිය සති අර කතා කරපු ඒවා කෙටික හොඳට පාඩන් කරගන්න හේතුව තමයි ඔබ ශිෂත්ත විභාගයට මුණ දෙන්න කලින්පුතේ ඔබ ලියනවා පෙරහුරු විභාග ප්‍රශ්නපත්්‍ර. ඉතින් අන්න ඒ පෙරහුරු විභාග ප්‍රශ්න පත්‍රවලට අන්න ඔය ගිය සතිය කතාකරපුේ දේවල් ඔබට අනිවාරෙන් එෙනවා ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න අපි අපේ වැඩ ටිකටය අද අපි කතා කරන්නේ ඉතාමත්ම ලෙසි පාඩමක් හරි බලන්න ඔලට ඉස්ක්‍රීන් එකේ ශයා කරල තියෙනවා වල ටිස්ක්‍රීණකේශයා කල්ල තියෙනවා ඉතාමත්ම ලේසි පාඩමක් අද අපි කතා කරන්න යන්නේ පාඩමක් කියල කියන්න එක පාඩමක් නෙවෙපුතේ දෙමල වචචන ඉගෙන ගන්න තමයි අද අපි යන්නේ ගිය සති අපයෝකෙන් වචනයක් ලියල තියෙනවා වා ටික කපිලිව්වා අද අපි යන්නේ ඔය ගිය සතිය කතාකරපු ඒවා්‍ය නිර්මාණයවෙන්න අවශ්‍ය වන වච්චනටික මොනාද කියලා කතා කරන්න තමයි දැ අපි යන්න. වාලගේ ළඟ පාට පෙට්ිය තිෙන්න්න ඕන. හරිද පාට පෙට්ටිය පාට පැන්සල් පෙට්ටිය අනිවාරයම තමාන්ගළඟ තියෙන්න්න ඕන හේතුව තමයි ඉදිරිට කරන්න යන වැඩටික සියල්ලක්ම කරගෙන යන්නේ. ඉතාමත්ම පරදායි වෙන විදියට. එක හොඳට මතකතියාගන්න. හර. දිනේ දෑවනේද. මාතෘකාව ලියාගමු දෙමළ වච්චන ලියමු කියලා ඔල කිස්ක්‍රීනගේ දාලති නව මාතෘකා ලියගමු මමාතෘකාවපුතේ දෙමල වච්චන ලියමු. මාතෘකාව ලියගන්න දෙමල වච්චන ලියමු. හරි අවබෝධිල්ියන් මාතෘකාව ලියන්න දෙමල වච්චන ලියමු හොඳයි කැමයි කොග තින ැතරම සතුර ෝල වැඩකරනහ වැකරන කොට අඩු පාරුට හර කියන්න පුුව දෙමල වච්චන ලියමු. මාතෘකාව ලියාගන්න දෙමල වච්චන ලියමු. දෙමලවච්චන ලියමු. හරි. මාතෘකාව ලියන අතරේ අපි පුංචි දූල පුතා ලහගන්න ඉතාමත්ම වැදගත් දෙයක් තමයි කියල දෙන්න හදන්නේ. පුතේ අපි ගිය සතිය කතා කරා, කොහොමද අපි යාළුව එක්්ගෙන් නමා අහන්නේ. ඊළඟට කොහොමද අපි යාළුවෙ එක්්ගෙන් ගම අහන්න කියලා. ඒ වගේම අපි ගිය සතියක් කතා කරා කෙනෙක් නමා හද්දි අපි කොහොම දේකට දෙමලෙෙන් පිළිතුරු දෙන්නේ.ෙනෙක් ගමා හද්දි අපි ඒකට කොහොමද දෙමලෙන් පිළිතුරු දෙන්න කියලා. අද අපි කතා කරන්නේ යන මෙන්න මේ වචන ටික ඔබ හොඳට පාඩන් කරගන්න ඕන පාඩට යන්න කලින් කියන්නේ එකයි හේතුව තමයි අපට ඉදිරේදි වැඩ ගොඩාක් කරන්න තියෙනවා. හරිද? මම තාම පලවෙනි මාස නිසා තමා වාලනට දෙමලකුර මුකත්තාාවම පටන්ගත්තේ නැත්තේ. දෙම ලකුරටකම පටන්ගන්නපුතේ ජනවාරි මාසේ. හේතුව තමයි අප පුංචි දවාදරුවන්ට පොන්ඩක් දෙමල කියන්නෙමෙන්ට මේක කියලා පොඩ්ඩක් ඇඟට හුරුුවෙන් ඕන. එහ මනතුව නිකං කරන්නන් වාල දෙමලකුරු කරන්න ගියොත් අපේ දරුවන්ට වෙන්නේ අමාරුව වැටෙන්න්න. ඉතිං ඒක නිසා එහෙමෝනෙ නැහැ. අපි හරි අවබෝධෙන් කොඩිතුවක්කුස වාලකේ ක්‍රමවත් බව හදල දෙන්න. ලට තියෙන්නේ කියන විදියට වැඩටික කරලා හොඳ ප්‍රතිඵලයක් හදාගන්ටක තමයි පුංචි කාලයි දම්ම. ඉතින් ඒක හොඳර තමන් ගවලු වෙතියාගෙන අපි අපේ පාඩං වැඩටිකට යමු. ඉතාමත්ම පිළිවෙලට මාතෘකාවලි ව්වා දෙමල වචන ලියමු කියලා. හරි. බලන්න අද අපි කතා කරන්න පලවෙනි වචචනය තමයිතේ நான் මම. ොටහ ගන්න ලියන්න එපා කවරුවත්. පුතේ ඔබට මත ඇැති දිය සතියේ කොඩිතුවක් උස වාලටි ගැනවා තමන්ගේ නම ආකාර දෙකකට යාලුවන්ට කියන්න. එකක් මගේ නම සමන් අනිත් එක මම සමාන් පුතේ මගේ නම සමන් එනදු පේර් සමන්, මම සමන් නාන් සමන්. අන්න ඒ විදිට අපි ඉගනගත්ත කොහොමද අපේ නම තවත් කෙනෙකුට කියන්න කියලා පොදේ. අපි ගෙනගන්න පළවෙනි දෙමළ වචනය තමයි නාන් මම හරි අවබෝධෙෙන් අංක එක කියල දාලා හල දිස්ක්‍රීන් එකේෂයා කල තිෙනවා පුතේ පොදේ හරි අවබෝධෙෙන් වැඩ කරන්න ඔබත් එක්ක මේ වැඩ කරන ගුරුවරයා එක ශ්‍රේණී ද රාජ සේවක දක්වා පන්තික්ඩ ගරුවරෙක් නිකං නෙවෙයි ප්‍රශ්නපත්‍ර නිර්මාණය කරන ගුරුවරයෙක් ඉතිං සතියකට සිසුන් දෙදාස් පන්සිියයක් උන්දාා හත් අතර ප්‍රමාණයක් සහ රාජ සේවකයන් එකසිිය පනහත් දෙසිී ත ප්‍රමාණයක් කොඩිතුවක්ුසවටා ගැසෙනවා ඉතින්පුතේ ඔබ ඔබ විදියට වැඩ ටිකරොත් අපිට හොඳ ගමනක් කියයන්න පුළුවන් කොඩිතුවක්කුසයක් මුලින් සර්ග පැටන එකට හරුවෙන් අපිට වැඩ ොඩාක් කිදිරදි කරන්න තියෙනවා ලියගන පලවිනි වචචනය நான் මම පුොතේ නාන් මම කියල නිකක් නවතින්නේ හපි ලස්සනට ලස්සන රූපයක් අඳන්න ඔයා ලව බලන්න කොඩිතුව අක්ු සවාලට ස්පීන් එක දාලාලතියන පාඩම ඉතාමත්ම ලස්සන වචනයක් නාන් මම හරි අවබෝධයෙන් නාන් මම කියල ලියාගෙන අඳන්න රූප සටහන ඉක්මං කරමු. බලමු අපි වැඩකරන දරුවෝ දිහා. කිසි කලබලයක් නෑ හොඳට නිදහසේ අරෘටිකලියන්න ලස්සට රූප සටහන අඳන්න පිටයන්ගෙ නැතිවිදියට පාට කරන්න හොඳ අවබෝධෙන් වැඩටි කරන්න යාලට දැන් මම දන්නවා මෙතන ඉන්නවා සිගනල් ප්‍රශ්න තියෙනයිඉන්නවා බෝඩ්ඩ්ගෙලිුවත් පේෙන් නැති අයි නොයිතිං ඔය සියලු දෙනාටම ගැලපෙන විදියට තමාම මේ ස්කීශයා දාල කරන්න හරිද යාල විතරක් නෙවෙයි හතරවස්සර සයගාවි ගෙනගන්නවා ළමයි එකසිය පනහත් දෙසීයක් විතරි ගෙන ගන්නවා ඉතිං ඒක නිසා ඒ ළමයිටත් කිසිම වෙනසක් නැතුව යාලගේ වගේම තමයි උගන්නන්නේ ඉතිං යිලන් කොලේජ එක ඉගෙන ගන්න වායාලට කසුන්සගේ සුහදාරාධනයකට කොටිතුවක්කුසේ යාලගේ ප්‍රාථමිකාශයක්ත් බාරගත්තා ඉතින් හරි අවබෝධෙෙන් වැඩරන්න අපි බ අවුරද්ද ලොකුවැඩක් තියෙන කරන්න දෙදස් දිසි දෙකවරුද්දේ ලොකු ඩ සටහනක් තියෙනව කරන්න ශි්ෂත්ත විභාගයට ඔයාල සූදානං කරනවා අයිලර්නින් කොජ් එක ලබන අවුරුද්ධ තුළම. ඉතින් හරි අවබෝධෙන් වැඩකරගන්න එහමුණොත් හොඳ ගමනක් කියන්න පුළුවන් යන පළවෙනි වචචනය நான் මම හොඳට පාඩං කරන්න කිසි කලබලයක් නෑ. හොඳට පාඩං කරන්න நான்මම හොඳට පාඩං කරන්න. හොඳට හරි අවබෝධං. හොඳට පාඩං කරගන්න ලේසි. මේ වෙලාවෙම පාඩන් කරගන්න නැවතෝ පොත් බලන්න කියියගන්නපා අම්මලා පපච්චිර ළඟ ඉන්නවා දෙමාපියන් අහන පුතේ නාන් කියන්න මොකද කෙලින් මහන්න බයන්න එපා කෙලිින් මහන් වාලත් දැන් දෙමලිගෙන ගන්න නම්මල පච්චිලත් හේතුව දැන් ඔන්ලයින් සම්පදායත් එක්ක මාර්ගගත අධ්‍යාපනයක් එක්ක දෙපියන් ගොඩක් දැන් මොඩිෆයිල්ලා දන්න අරිද ඉතින් ඒක නිසා දෙවාපියනු දැන් ඉ කරගන්නවා ඕලත් ඉගෙනගෙන දරුවන්ටත් කියල දෙන්න ඒක තමයි ිය යුතුද පළවෙනි වචනය නා මම හරි අවබෝධෙලියන් නා මම පලවෙනි වචචනය නා මම හොඳට අත නිදහසේ යවන්න හොඳට ලියන්න ඊට පස්සේ ලස්සනට පාට කරන්න අවබෝධ කිසි කලබලයක් නෑ හොඳට වැරටික කරන්න පලවෙනි වචන දම් හොඳ රොුවඩදාගන්න හෙමුණොත් අපිට හොඳ වැඩක් කරන්න පුළුවන්. හරිද ගිය සති අපි ගනගත්තේ කොහොමද අපි කෙනෙක්ට අප නම කියන්නේ ගම කියන්නේ සහ කෙනෙක්ගෙන් අපි කොහොමද නම අහන්නේ ගම අහන්න කියලා. ඉතින් අද අපි කතා කරන්නේ අපිට තව කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් වෙන්න අවශ්‍ය වන වචන. වචචන ගොඩා කතා කරනවා හොඳ අවබෝධෙන් අහන්ඉදලා වැරටික කරගම නිය මයාධත්‍ය හොඳයි ආධීත්‍යයා ලියලිවර වෙල රූප සටහනත් ඇැදල ස්ක්‍රීන් එකට පෙන්න්න හේතුව මෙත ස්ක්‍රේන්් එකකින් යාලග දිහා බලංගඉන්න තකට වාල පොත පෙන්නපු ගමන්ස දකිනවා හොඳයි යශයෙන් හරියශයෙන් හොඳයි හො බිවෝන් සංසිත් හරිපුතේ පොන්්ඩක් පාට කරන්න ඕො බුව බි හරිද බිවෝන් පැහැදිලද පාට කරන්න ඕන හරි 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 වෝන් පාට කරන්න ඕන නිවාරෙන්ම කෝ අනිදරුව තික්්බොට හරුවන්න කෝ අමන්දිී ලියන් නික්මට හොඳයි සවිරු සවිනු හරි සවිනු මිත්සර හරිපුතේ හරි බිණුක හරි අනෝමා ඩම් හරි පුතේ දරුවගේ නම දාගත්තලං හරි තන් අම්මගේ නමතමාසට කියන්න එන්නේ හරිද හරි ලියලා නිත්තැයි නිකං ඉන්නපා පාඩංකරගන්න ගිය සතිය කතා කරපුවා දැන් කතාකන්නව පා ඩංකරගන්න හොඳයි ඉසුරී හරි හරි සුරී හරි රන්දිනී හරි දෙනෙත් හොඳයි රිත්මි මලින්සා යෝ කඩවලේ පෝර්න එක දිහ බල න්න නවෙේ වැඩ කරන්න දැන්න සම්බන්ධුනේ පරක්වල සම්බන්ධයලා නිකන් ඉන්න බෑ වැඩ කරන්න නො රිද සදවූ සදසි හොදයි ස දෙසි පාට කරන්න ඕන සදසි හොඳද සදී යොමුලි යොමුූලි හරි යොමුලි එත මංහි තැන තුන්දනෙක්කි යොමුලි වශිත වශිකා හරි පාට කරන්න ඕනා නිත්තයත් හරිද කිසි කලබලයක් නෑ හොඳ ටොළුවටදාගෙන වැඩටි කරන්න අනියමයිසදිී ඔය තියෙන්නේ ලස්සන්ට පාට කලද අනියමයිසදී හරිකාවේශා ප්‍රශ්නයක්ද යොමුලි අම්මට ප්‍රශ්නයක්ද ඇැටවන්න කියන්න ප්‍රශ්යක් නෑනේ ප්‍රශ්නයක් තින කියන්න හොඳයි නියමයි සතුට වැඩන්නන්නේ හරිසුන් හොඳයි ලස්සනයි හොඳ ඇඳලදින රුප සහස වගේ ඇැඳලදිවා. නියමයි රශ්මී? හොඳයි ආධිත්්‍යයා හො නියමයි බිවෝන් පාට කල්ල දෙෙන නියමයි බිවෝන් බිවෝන් සස්මිත නියමයි අම්ම ලඟ ක් නියමයි ම ඔ ඕොක ඔන්න ොහ දෙන්න මට මම දරුවු අරගෙන යන්නන් අයිත් හොඳ ගමනක් දෙමාපයන් පස්සෙන් ඉඳගෙන වැඩක් දුන්නට පස්සේ පුතේ මේක කරන්නම ඕන මම දැක්කව දැම් මම අනුරාධපුරේ ලාසයක් කන්නවා හරිද ඒගැ පුතෙක් මට නමනම් මතකනෑ අඩනවා ත ඇනෑන තොකු ඇනෑන පොතේ වැඩ කරවනවා අරද මේ අඩා වැටනවා ඒත් අම්ම ගගහ වැඩ කරවන නියමයි එහෙම තමයි තියෙන්නවට එහෙම තමයි තියෙන්න්නවට මෙත තින් පුංචයටගහන්න දෙයක් නැහැ මේ අය වැඩ කරනවානේ කිනිසා ප්‍රශ්නයක් නෑ අපේ දරුවන් වැඩ කරන්න නිසා මේ ප්‍රශ්නයක් නෑන හරි අනිත්ප ඇති බඩ ක්පන් කර ඉක්පන් කරම් පොඩ්ඩක් මේ දවස් දෙක පොඩ්ඩක් හෙමින් වැඩටික න්නේ හේතුව තමයි මට මගේ ස්පීඩ් එක දරුවව හුරු කරගන්න ඕන දැන් වාල දන්නවා වාලඋනත් යම් කිසි දෙකට හුරුවවෙන්න ඕනේ හුරුවෙලා තමයි අප එතන පුුරුවෙලා තමයි අපි එතන වැඩටි කරගෙන යන්න ඕන. ඉතිං ඒක නිසා මට පොන්්ඩක් මේ දවස්ටි පොඩක් හෙමින් තමයි වැඩටි කරෙන්නේ. හේතුව තමයි දරුවෝ ස්පීඩ් එකට හදාගන්න ඕන වැඩ ොඩක් තියෙනවන කරන්න නිකන් කරන්න වාලෙ කරන්න යන්න බැහැ ඉතින් ඒක නිසා මට පොන්්ඩක් මේ දවස ලබන සතිටි උට්ට එක දෙනවා. තොකොට වැඩ ගොඩායි අපි හරි විදිර ඇටික් කරන්න. හරි. හරි. අපි ඔය කතා කරේ පුතේ පලවෙනි වචනය. බලන්න නාන් කියන්න මොකක්ද මම. බල නීළඟට දැන් වාලට වැඩක් දුන්න එකවාල හොඳටම කරා ආද්‍රණියදුුවේ පුතේ මෙම වචනය ලියාගත් ඔබ මීළඟට ඒ අස්සලින්ම ඔබව සිතුුවම් කරන්න. ඒවාලා. වියටම කපුේ අප ගිය සතිය ලිව වචනයක් වනකම් කියලා වනකම් කියන්නේ මොකදද ආයු බෝවන් කියල තමයි වනකම් කියන එකේ තේරුම ආයු බෝවන් කියන එකට දෙමින් කියන්නේ කොහොමද කියලමංවාලග ැහවොත් දැන් ඔයාලට පුුවන් වෙන්නෝන වනකම් කියලා කියන්න හේතුව තමයි අපි ගිය සතිෙතෝක කතා කර දැන් ඕෝක කියියයන්නප පැ දිලනේද. දැංගෝක ලියන්න යන්න එපා ලියා ගමපුතේ දෙවනි වචනය පේර් නම ලයාගන්න දෙවැනි වචනය පේර් නම හරි අවබෝධෙන් හොඳට ලියන්න මම එච්චරයි කියන්න. දෙවැනි වචචනය ලියන් පේර් නම හරි අවබෝධෙන් ලියන් දෙවනි වචනය පේර් නම හොඳයි දත්තලය අම්මත් අරමට ආධිතල අම්ම දැක්ටස තක්ුණේ මේ අර අනුරාධපුරේ මේ දරවා හරි දෙක නධිත්ත වැඩ කරනවා නමුත් ඒ අම්මත් ඇගිල්ලෙන් ඇන එන පෙන්න්නනම් මෙතන මලයන්න ඒකද දැලතාමටර මතක්කුණේ තින් ඒවාගේ හොදා ඇත්තරම දැන් ඔන් Onlineන් කියල ළම ත් දැන් හුර වෙලාතියෙනවාද දෙමාපියනු තුරවෙලාතෙන දැ ඇතම පිසික ලාසක වට න්ල්න් වැඩ කර කැමති තුම ඇතම නිදහසේ වැඩ කරන්න පුුවන් දරුවන්නන්නේ එක නැත්තම් අතන කද ඩිය්දාගෙන අයිෝ එපා ව ඉ මේගේ වෙලාට නැත්තන් අපි කොහොම දරුව පන්තික කගන්න ගන්න අමාරුව හොඳ වැඩක් තිය න අවිතින් මෙතන වැඩ කරගන්න කෙනාට අන්න එක ප්‍රශ්න තියෙන්නේ නැත්තං ෆෝන් එක දාලා හොඳයි යොමුලි හරි හොඳයි යොමුලි මට දැන්ග පොන්්ඩක් කියන්න ොතට තුන් දෙනෙක් ඉන්නවද යොමුලි වශිත වශිකා තුන්දනෙද දෙන්න ඉදින්න එ පොට කම කරන්නක මට ඇතන් දරුව තුන් දෙන වැඩ බලද්දිි ප්‍රශ්ණයක් නවනේ නිියන්නු බබාල තුන් දෙනෙක්ක ඉන්නේ. ආ. උන්නුන් දෙන හරි 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 මට පොඩක් කැම්ම එක තාටික පා කරන්න පුළුවන් දරු වැඩගන්න පොඩ බල මට පේන ඔලුට ඔලුතු තරයි පෙන්නේ හරිද අන්න හරි දැන් හරි හනිස හරි ඩැ හරි නැත්තං දන්න නෑට මගේක ඇහු එ මේ පුතාලතුන් දෙ රෙක්නේද යොමුන්නන්න ආ දුව කුත්්තින්නවා හරි හරි දැන් හරි මට පොත්තිි ක පෙන්න්න තරට බලාගන්න පුළුවන් හරි තකට යඔන්න ඉදිර වැඩ කරන්න අරත මම පද්ගිවාන ම් මත් එ එකන නටන් හම්බෙනෑ පුංචිී කියල නෑ බණනිට එක පමණම් පරිනවා අරි රන්දිී මොකෝ මමත් එන්නන්නේ බිස්කට් එකක් කන්න අරන්දිණී ලිව්වද රන්දිණී විහන්සා ලියලද ඉන්නේ පෙන්න්න බලන පොඩ්ඩක්සයට පොයිචොල්ලොවන් ඩාම් ලිය ලතියෙන්නේ හොඳයි හොඳයි සරුත් එෙනතාපොඩ්ඩ මේ දිස්කට්ක්කාලයන් හරි දසුන් හොඳයි වාලට ලබන සතිට උට්ට එක මම ආයතෙන්ට පම දෙන්නම් ආතන වාට දවි එතකොට මේ ටියු් එක පින්ටවු්ටෑ කරන්න සම්බන්ධවෙන්න හේතුවතමයි ටියු් එක අපි ලබන සති වැඩටික කරනවා අද ඉගෙනගන්න වචන ටික වගේම ලබන සතියේත් ටියු් එකෙත් වැඩටික් කරවනවා ඉතින් ඒ වැඩටිකරන්න ටියවට් නිවාරෙන් ප්‍රින්ටවු්ට අගෙන සම්බන්ධවෙ වන්න මම සතියට ගන පින්ට ියවු් දෙන්න නෑහ මාසකට ියු්ක් ාන්නෙ දෙන්න හතුව තමයි යාලට හැමතිසේම පින්ටවු් ගන්නදන්න ඉති ඒ ලන්නත්වොන අපිදේමපියන් ගැන ඉතිං ඒක නිසා මේ මාසකටිවුට් එක් ගාන දෙන්න නැත්තම් බැරිමවුනොත් මාසකටියව් එකක් දෙන්න හර එකකතු ගැ ලොකටියවු්න්න ගියොත් ප්‍රශ්න කරනවත් ලියවල් නොදුවන්ට හැම දෙයක්ම ්‍රහණය කරගන්නවා මේ තාමමයක් මේ පුංචි වචන. ඊළඟට පාඩම් තියෙනවා පවුලේ සාමාජිකය. ඊළඟට පාසලේ තියෙන දේවල් පාසලේ ඉන්න අය වැඩ ගොඩායි පාට පිළිබඳව පන්තිකාමරේ තියෙන දේවල්. ඊළඟට වාහන ගැන ගස් ගැන මල් ගැන වැඩගුඩාක්. තියෙනවා දැන් වාලා දන්නේ නැතුව ඇති මෙතන ගුරුවෘතිය කරන ඉන්න වනම් ප්‍රාථමිකාංශ අඩු ගන ස්කෝලක හරරි වැඩ කරන කෙනෙක් ඉන්නවනං ඒ අය දන්නවා ප්‍රාථමික අංශය කියන්න එක දෙකතු නහතර පහශ්‍රේණනි වල දවා දරුවන්ට විශෂය නිර්දේශය පොඩ්ඩක් වෙනස්කම්ටිකක් වෙෙලා තියෙනවා විශේෂෙන් ඉංග්‍රීසි සහ දෙමළ විෂයන් දෙකේ ඉතිං ඒ විෂයන් දෙකේ ඒ වෙනස්කම ඉතාමත්ම ශ්‍රජුුවම බලපාන මේ පුංචි අයගේ අධ්‍යාපනයට ඉතිංන් අන්න විදි යට ඒ හැම දෙයක්ම රිෆ කල් තමයි ොඩිතුුවක් කුස වාලගේ දරුවන්ට ටියවු් එකක් මේ විදිියට පාඩමක් දෙන්න ඉති ඒකෙන් උපරිම ප්‍රෝජනයගෙන වැටි කරගන්න බලන්නේ හිම අපටි හොඳ ගමනක් යන්න පුළුවන් මේ වෙන ස්වීම් එක. හරිද දැන් කොරෝන කියල මයිස්පොලයවන්නන්නේ නෑ නමුත් අධ්‍යාපන පාර්මේතුෙන් සිිලබස් වෙනස් කරන වෙනස් කරනවා එ දන්න නෑ ගොඩක් අය ඉතින් අන්නන්නේඒ තමයි ප්‍රශ්න වෙලාදන්න ඔහේ පරන දෙවල් ලිගගන්න අන්න පාම මේ එකයි ගැන ශිෂත්තය වුණන කොඩක් ශිෂති වන්න සරක පොඩක් කතා බහ කල්ලා මෙහෙමයි මොකක් අපේ දරුවවා ඩීළඟටරන්න එහම ොඩක් කර ක්ටවගේ වැටි කරගන්න බල අපේ මේ සමිත අපේ මේ ශිෂත්‍ය ගන්නස සම්පත් ලගඩින් ේ සුගන මස්සහෙම හොඳදර අපි සතියකට සරයක් ගරුව එකතුල කතා කරනවා කතා කරල බහ වෙලා තමා වාලගේ දරුවන්ට අවශ්‍යද දෙන්නේ ඉතින් ඒගැ නිසා පොන්්ඩක් අර දරුවවා අතාරින්න නැව පෝඩක් මේ වෙලාවේ යෙදෙන්න්න හේතු තමයි ශිෂත්ත විභාගගේ ලේසි වෙන්න නන්න නැත ල දන්න මංඟක කියන්න දෙයක් නැහැ දැම්මයිඉදං උනන්දුවෙන් වැරටික කරවොත් අපිට හොඳ ප්‍රතිඵලයක් හදාගන්න පුළුව. හරිද දරුවට හැමතිස්සේ ඔොුවටදාන්න පුත ශිෂ්‍යත් භාගේ පස්. ශිෂ්‍යත්ව විභාග පාස් වෙමි කියන අධිෂ්ඨානය දරුව ොලුවට දාන්න. එහෙම වඋනොත් දරුවත් පුංචි කාලදම මහන්සි වෙනවා. හරි. දැන් අපි ලිව්වා බලාන්න පලවෙනි වචනය අපි අද කතාකර නාන් කියන්නේ මොකක්ද මම. ඊ ළඟට අපි ගිය සතිය කතා කරපු නිසාපුතේ වනක්කම් කියන වචනය ොතන ලිවෙ නැහැ. නමුත් ඒකත් හොඳට මතක තියාගන්න බලන්න කතාකරපු අනිත් වචනය පේර් කියන්නේ නම. වනකම් ආයුබෝවන් පේර් නම. බලන්න ඊළඟ වචනය.හර අවබෝධෙන් බලමු හතරවෙනි වචනය පුතේ ඌර් කියන්නේ ගම. ඌර් ගම කියල ලියලා ඔයාලගේ ගම ඔතන ලස්සනටන්ඳන්න බලන්ද ලස්සන රූප සටහනක් ඇඳලා පන්සලක් නැත්තන් ගයක් ලස්සනටන් ඉන්න ගමක සිදුවන ද රූප සටහනක් කොඩිතුවක්කුස ඇඳල යෙන්නේ සර්රලයි ගමනන්නේෙවෙේ සර්රලයි ගම හමනේ වේනිී ඉදින් මේ ලස්සනට රූප සටහනක් අඳන්න ඔයා ලගේ ගම තුන්වැනි වචනය තමයි ඌර්. ගම හරි අවබෝධෙන් වච්චනැටික දැම්ම පාඩන් කරගන්න බලන්නේ හෙමුණොත් අපිට කිසි ප්‍රශ්නයකින් තොරව වැඩ කරන්න පුළුවන් ඒක තමයි වෙන්න ඕන අනිවාරයම හතරනිවචනය ඌර් ගම හොඳයි ඒසඳී ලස්සනයි නිය මය ලම්ව දරුවන්ගේ උනන්දුව තියෙන්නේ. නියම මට ඒක තමයි ඕන. මමර කලින් එකට රූප සරහන කලින්න කිවවෙෙත් නෑ නමුත් ගොඩක්ක ඇඳලා. නියමයි. ඕක තමයි වී යුත්තේ ඔවිදියට වැඩගරම හොඳ ගමනක්කයන් අපි හොඳයි ටවින්ස්ල තුන් දෙෙනගේම නම් තුන දන්නේෙ නෑ හරිද එකන්න යොමූල වර්සිිතවර්ෂික හරි නම් තුන දන්නේ නැහැ මම ටන්ස්ල තුන් දැන් පුතාල දෙන්න යිදවි නින්නේ මම නම කියන්න ඔයාලා පොත පෙන්න්නලා මේව කරගන්න හරිද හරිවික හරිවසිික හරි දන්න කිව්වා හරි අනිත් ඉක්ම කර ලාගන්නය වචනය ඉස්ක්‍රීණගේ දාලතින ඌර් කියන්නේ ගම ඌර් කියන්නේ ගම මේ වෙලා එම පාඩන් කරගන්න හරිද මේ වෙලා එම පාඩන් කරගන්න ප්‍රබාද දෙවජ ක්‍රිෂාන් මන පොඩක් පෙන්න පුතේ කලල්ලිව වචනය පේර කියනක මට පොඩක් කුරු පොඩ්ඩක් බලන්න ඕන ම කලින් දැක්කෙන එක හරියට හොදයි හරි ප්‍රබා හොයි පාඩන් කරගන්න ඕන ප්‍රභාශොඳද හරිත ප්‍රබාෂ ග ස ගිය සතියේ ලපු ක්කටි පුළුවන් දැ කෝ මොකෝ මයිකෝ් කර බයවුනාාද ක කතා කරට බයිවෙන්න පාස බණි නෑ අපතේ අලුතෙන්ද සම්බන්ධ වනේ අදද අයියෝ කඩවලේ සම්බන්ධෙන්ට ඕන හොඳද වෙබ්සයිට් එක වීඩියෝක ප්ලෝට් කල් ඇති එක බලන්න හොඳද හරි දෙනෙත් පාට කරනවා පාට කරනවා හොඳයි වොහු දරු වැඩනවා දකින්නනාස් ැමඟ ැකු කමයි කොන් කරගන්න කියලා. අනුදී උගල් සුහම එ්පඩි අනුදී අනුद को කතා ක මරන්න අනුदී හතමයිබෙමද මට හිතුුණා ඒමහුව මේ නොටඒ හරි ප්‍රශ්නයක් නෑ අද සම්බන්ධ වෙච්චයි මඟව හිතචනිි සතමන් හේ වෙබසයි් එකප්ලෝඩ් කල් ඇති විීඩියෝ එක පොඩ්ඩක් මෙමයි ඒක මම මේ ආතරයට දැනුවත් කරන්නම් ආතරෙින් ඕල දැනුවත් කරයි හතුව තමයි මේ වෙලාවේ එක දැනුවත් කරන්න ගියොත් මේ ලොක ප්‍රශ්යක් කනවනේ ඉති ඒක නිසා මේ නෑ මට තේරු දරුව ලියද තේරු අනිවාර ගී ස සම්බන්ධවෙලා නෑ කියලා මරි ප්‍රශ්නයක් නෑ ඔයි ඉදිර වැටික් කරන්න ය ගිය සතති අපි වාකටිකක් කතා කරේ වීඩියෝ ප්ලෝට කල් ඇත්ේ බල නම කියන්නන ආයතනයටට බල දැුවත් කරන්න කියල එක චනුග කිය සතීරය පාඩන්ද චනුග කතා කරම අපි ගිය සතීරික පාඩන්ද චනුග අපි හිටිය නෑස අයෝ කඩවලේ අපි හිටිය නැන්ද අදද සම්බන්ධරේ අේ ඔස මේ අප සම්බන්ධන්න ම යා ලයි්ගියාස අපට මේ ගිය සතියම දිගට මේටයිගේ ලයි් ගියා හරි මම අතන දැනුවත් කරන්න ඕට වෙබ්සයි් එක සම්බන්ධව දැනුවත් කල පරණව ීඩියෝටික බලන්න ගැන ගිය සතියන පන්දිි පටන් ගත්තේ එක බලන්න මම පෝඩක් දැනුවත් කරලා දෙන්න සර්ති අර පලවෙනි මේ අරපිත් දෙමවපිය හමුව බැලවා මේ හිටිය එතනින් කාස් තිබුණද එතනින් හට එක දවසක් තිබ්බා අයන ඒක දවස තමාන් ස මිස්සුනරි ඒක මේ මේ කරගන්න නැත්තං ම ආෝල අදනි සම්බන්ඳුනේ ඒක නිසාවේ නති හරියම්න්නේේ වීඩියුව එක බලන්න මං කියන්න දැනුවත් කරන ෙවාල හැ හරි කො ලියන්න මං වාල ලියනකං. රන්දිනී ගිය සතිය සම්බන්ධනාද රන්දිනී වාකරික පුලුවන්ද දැන්. මයිකෝ කරන්න පා රන්දින දැල් ලියගත්තද කලින් වචන ටික ලිව්වද කියන්න බලන්න මට? මම කියනකට දෙමලින් කියන්නන්නේ කොමද රම්දිී නා හොඳයිනේ බිස්කට්කත් දෙකක් ඇට ප්‍රශ්නයක් නෑ නද පාඩන් කනවා නේද ආරම්දිනේ වැඩටික් කරගන්න හරි විහිලුවට වාල බනින්න එහෙම මේ ලැජ්ජ කරන්න නෙවෙයි වැඩටික් කරගන්න හරින ආසෙහම වැඩටික් කරත් අත හොදයි හිනා වෙ හොමතයි වැකරන්න ො දෙමි කනගදදි නැත්තන් ූුණ පුම්බගෙන හෙම දෙමලි කරගන්න කැමති ෑන රම්දිී ඒකනේ හිනා වෙලා ඕන වැඩ කරන්න සන්දනී උගල් ලූර්යෙතු උගල් ලූර්යෙතු තෙරු නෑ ඔබේ ගම කොහේද කිය ලැහුවේ ගම කොහේද අලුත් ගම හොඳයි වැඩටික් කරම් හොඳද හරි ආධිත්්‍යයා උගල් ලූර්රෙද ආධිත්්‍යයා උගල් ලූර්රෙද ආහරි හරි 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 ප්‍රශ් නැනෑ ඔබේ ගම කොහේද ගිලවක් ඇහේ දෙමලෙ කොහොමද ගේ ගම කොහෙදකපුතේ නගල කුරු නෑගල් හරි හොඳයි දෙම බැලුවේ මෙහෙමක කරමු මම ගිය සතියේ දැන් වායාල ගිය සතියගල කියන්නේ හතර වර දරුවන්ට මම එක දවසක් පන්තිර සම්බන්ධල මන් දෙමල ටික් කිගැනවා හරිද ඒක වෙන්නද වාලොව කියන්නේ මම ඔයාලගේ දරුවන්ට අයිත් මමේ පාඩම කල්ල දෙන්න හර ද ලුතෙන් ම ගොඩක් අයි සම්බන්ධ වෙලා න්නන්නේ ම දන්න බ යිට් එක ීඩිය බැල්ුව කිය ඇත්තරම මේ ගොඩක් දරුවන්ට තේරෙන එකක් නැහැ පුචි අය නිසා ඉතින් ඒක නිසාතා ම පෝඩක් බැලුවේ ඔයාගේ දරුවන්ට ඒ ගැන හරිත ප්‍රශ්නයක් නෑ මම ලබන සති දැ මේ පාඩම අපි කතා කරගෙන ගිහිල්ල ඉදිරියේදී මම අනිවායෙන්ම ඒ අපේදා කතා කරපු වාකටික සම්බන්ධ පාඩමත් මං වලගේ දරුවට කල දෙන්න ඇතම හොඳ එහොම දෙමාපියන් මාත්තක සුහද කතා කරන්න ොම ගොඩක් කාසයි ඒතුව මේ දැන් ඔන් Online එකත්ත අපිත් දෙමාපියන් එක කලගේ දරුවන්න එකත් පොඩ දුරසෙලා ඉන්න ඉන් නමුත් මෙතන අපි හදාගන්න ඕන පිසික කලාසෙක් විදිට මේකන සාමානක කන්න කලාසයක් විදිියටම දෙමාපියන්ගේ ප්‍රශ්නයක් තියන සර්ගෙන් හලා දරුවන්ගේ ගැටලුවක් තියෙනවන ඒ සයාලට කියලා විහිලුවත් අහලුවක් කල් ඕන වැඩටිකරගන්න. ඉතින් ඒක නිසා හරිදිියට වැඩිකරුම. ඒක මේ කියනෙ පලවිනි දවසතම මගේ පටනෙට දරුව හරු කරගන්න ඕන. පටනෙ එකට හුරුරගත්තර පස තම අපිට වේගෙන් ගමනක් කියන්න පුුවන් ඉතින් ඒක නිසා පෝඩක් මේ දවසගේම කාලෙල්ලුව එකයි. ර විදියට අපි වැඩටික කරගෙනයම් පකරි ගැටලුවක් තියෙන ඕන ලාවක මම පන්ති අවසානිති වෙලාවෙන විනාඩි පහක්වාලට කතා කන්න ඕන වෙලාව කතාගල් අහන්න සේ දරුවගේ කකුරටිගේ මේ ප්‍රශ්ය තියන පොහොමද පි හදාගන්නන්නේ ම කියන්න හේතුව ඔබ වගේ ඔබේ දරුවගේ මතව දරුවන්ගේ කකරුවල ගැටලුවක් කියෙලා අපි හදල දයෙන ඉතින් ඒක නිසා අවශ්‍යයන ප්‍රායෝගිකද දෙන්නම් හරවිදියට අපි වැඩටික කරම් හරි ම පෙන්න්න සියලු දෙනාම ස්ක්‍රීන එකට අල්ලලා තමන්ගේ ගම දැන් ඇන්දන හරිද තියෙන්න්නේ නියමයි දසුන් හොඳයි ඔක්ොමල්ල ස්ක්‍රීන ොක්කොමල්ලන්න ලන ම ඇපු රපටික අනුදී පාට කරන්න ඕ න අනුදී හොඳද හොඳයි පාට කරන්න ඕන අනුදී කො ප්‍රභා්තා වැඩද තාම රූප සරහ අදිනවත ප්‍රාශ් හොඳයි පාට කරන්න ඕන ප්‍රභාශ් හොයි අම්ම ළඟ ඉන්නවනේ ප්‍රශ්නයක් නෑග නිසා ම්ම ලඟන් නිසා ප්‍රශ්නයක් නෑ හොඳයි රම්බිණී හොදයි චනුග පොත පෙන් අන්නසවට ඉක්මන්ට ජනුග ඉක්මන්ට හොඳයි තරූප සරහට පාටකරේ නැත්්දම්මේ පාට කල නෑනේද න පොඩ්ඩක් කම්මලි තියත් තියනවනේ දරුවගේ පොඩ්ඩක් පොඩ්ඩක් තියෙනවනේද වැඩ කරන්නට ජනුක හොඳද හො දරින ඊළක වචන ලියල එක්බටවනට පෙන්න්න ඕන හොඳද හරිනේ කොනිත් අයික්මට පෙන්න හොඳයි හරි උෂාන් ලස්සනයි පාට කරන්න ඕන ඒකන හමයි මල වනනා ප්‍රශනයනන්නිත් ොයි ද වස හ තමයි ොඩිතුවක්ු සරතු වගේ ම මගේ බැරුම් හනවා හ නමුත් අපිත් වැඩ කරනන්නේ ඉතින් වැඩර නිසා තම යාලගකිස්ර මයිල කතා කරන්නේ ඉතින් පුතේ හරි විදියට වැඩකරම අපි හරි දැන් ඔක්කොගේ මට පොත් බලන්න විදික් නෑනේ හරි රශමි ොදයි ටක්්ගල පන්න මට ස්කීන් එකට හරි අශයෙන්. හරි ටවින්සල තුන් දෙනගේ පුතාල දෙන්නගේ හරි මන් දූතාම දැක්කනෑ යොමුලි දැක්කෙන ඇදාම හරි 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 අසිදුව හරි එස්සදී හොඳයි හරි හරි සවින්දයා පාට කරන්න ඕන සවින්දයා හොඳයි මනීශා ලස්සනයි හරි ඉසුරී ජනීෂ පාඨ කරන්න ඕන හොඳයි හරි ගොඩක් අයි හොඳට වැඩගල්ල තියෙනවා නියමයි පුතේ අපි ඊළඟ වචනයත් බලමු හරිමැණියමයි කියලා. හරිද බලන්න පුතේ පස්සනි වච්චනය එන්න ද මගේ හරි අවබෝධෙෙන් ලයා ගැන පස්සනි වචනය එන්න දූ මගේ. හරි අවබෝධෙල එන්න ද මගේ එන්න දූ මගේ. එන්න දු මගේ කියල ලියලා මුකුත් රූප සටහන් අඳින්න යන්න එපා හේතුව තමයි උතර ලස්සන වැඩක් තියෙනවා අපිට කරන්න. හරිද ලස්සන වැඩක් තියෙනවා කරන්න ඒ කරන්න එතන පොඩ්ඩක් ඉඩෝ ඕන මට. පැහැ ඒක නිසා වච්චනය ලියාගන්න එන්න දු මගේ කියලා ලියල ඉවරවෙලා පොඩ්ඩක් හොඳටහගත්. මුලින් ලියන් නොක වචනය එන්නදු මගේ. හරි අවබෝධය ලියන් එන්න දුම් මගේ. ෙසද මට පොඩක් කලල් ලියපටි පෙන්න්න රෙසදී කවිීෂ නතුන් මට කලින් ලියපික පෙන්න්න කවිීෂණ ඳදුන් නික්වට දෙන්නව පෙන්න්නන් රෙසදිත් පෙන කවීෂත් පෙන්න්නම් හොදයි රෙසදී හොඳයි හොඳයි කවිශ ලිය ලනේද තාත්තළ ඉන්නවන ආ තාර්තායිය අම්මයි එ දෙන්නව ඉන්න අති ප්‍ර්නයක් නයක නිසා ං මට නෝට් නෝවනයක තමයි ංවලට වැඩක් දීල බලන්නේ හරි අවබෝධෙන් ලයන්න චතු ම පොතපෙන්න්න ඉක්මට චතුක මොකද කරන්නේ ලියන පස්සනි වචනය එන්න ද මාගේ. අවබෝධෙන් කිසි කලබලයක් නෑ හොඳට වැඩටි කරගන්න එන්න දුම් මගේ හොඳයි ආධීත්්‍යයා හොඳයි කොත් චතුක ලිව්වද චනුක ලිව්වද පෙන්න්නන පලන්නස වැට ඔය තියෙන්ෙන්නේ අම්ම බොරු කිව්වේ පුතාකම් වැැලි නෑ ඔය වැඩ කරල තියනෙ නියමයි ඒකනේ? ොරු කියලවන්නේ පුතාකම්මැලිනෑ පුතා වැඩ කරනා හොඳයි හොඳයි. එන්නද මගේ හරි දැන් හොඳටහගන්න හරි කිසි කලබලයක් නෑ හොඳටහගන්න දැම් මම දැකපුු දෙයක් තියෙනවා දැම් මත් ස්පෝලක වැඩගරන ගරුවරෙක් විදිියට මමත් දැකබු දෙයක් තියෙනවා දැන් අපේ පුංචිය අය මත් හය කොලා වැඩරන ගරුවරේ ඉති ංචාය අප පාසලෙක් තියෙනවා පාථමිකංශය ඉතින් මම දකින දෙයක් තමයි මේ න්තියට ගියාට පස මගේ බෝතලය මගේ පොත මගේ පෑන මගේ මකනය මකනය කියලනේ කියැන කොහොද වලන මකණනයට කියන්නේ කොහද මක්ක ීලනේද කියන්නේ සමහර මක්ක කියල කියන්නේ මගේ මක්කේ සර් මගේ මක්කෙත් අරුෂි ගත්තා එහෙමයි ගන් හැරද වෙලාට මන් ෙදර ඉල්ල හිනා වෙනවා ඇ පොඩි ඇත්තක වැඩ කරද ඇතට මාසයි හේතුව වලර කියතා කරන විදිිය රම සතුර විඩක් ඉතිගේ පුංච ඇත වැ කරක්දදිී ඉතින් නැ ලන්න දැන් ගේ මගේ මනය මගේ පොත මගේ වතුර බෝතලය මගේ පෑන මගේ පැන්සල කියන පුතේ අපි කියනවා මගේ මකනය මගේ පැන්සල මගේ බෝතලය මගේ පොත මගේ අඩිරූල කියනවා දැඟ කියන්නේ අන්න ඒ වගේ මගේ පැන්සල කොහොමද අපි දෙමලෙන් කියන්නේ මගේ පෑන අපි කොහොමද දෙමලෙන් කියන්නේ මගේ පොත්ත අපි කොහොමද දෙමලෙන් කියන්නේ අපි ඒටික ටවු්ගේ තියෙනවා නමුත් මෙතැනත් අපි පුංචි වා්‍යයක් ලියාගමෝත්තන ලියාගම්පුතේවාක්ක්‍යයක් මෙහම දැස කියනකොට ියා ග ලුවන් ද සිල්ද නාාටම පුළුවන්න්නේද ඒ ප්‍රශ්නයක් නෑනේ හරි ලියාගමු එන්න දූ පුත්තහම් ලියාගන්න වාකයක් ඔය වචනයට යටිං ලියාගන්න එන්න දූ පුත්තහම් තුනවසේ වයාග නංගි ලිත් ලියන හරිද සසකකි කොඩිතුවක්ස කියයක්දදි දැම් පුුවන්ෙන්න්න නේවන ඇය අතර වසරේ. එන්න දූ පුත්තහම් හරි අවබෝධය. එන්න දූ? අපිට පාඩමක් තියනවා පුත්තහම් කියලා පන්ති තියන දේවල් ඉගෙන ගන්න එතකං අපි පොඩ්ඩක් වාක්‍යයක් දෙකල් ලියම ප්‍රශ්යක් නෑ ඩිවෙෙන නෑ. එන්න ද පුත්තහම් එන්න ද පුහ එන්න දූ? ඔ ලියල තියෙන්න්නේ නියමයි එන්න ද පුු හොඳයි ප්‍රභාශ් හොඳයි හොඳයි අනුදී හොඳයි ආදීපයා හොඳයි චනුග ඔය තියෙන්ෙන්නේ පුතාකම් මැලි නෑ හොඳයි නියමයි ටවිින්ස්ලසුන් දෙෙන හරි මුතුලි න්න ො තුන් ොත්තිේ පෙන්ෙන රශ්මි හරි අශයෙන් හොඳයි දසුන් දෙනෙත් හරි විණුක හොඳයි එසඳී හොඳයි කවිීෂ හරි කො ජනීෂ තරුන්දක ජනීෂ තරුදක ිය ලනේද හොඳයි පොත පෙන්න්න ඕන හොඳයි යසිද හොඳයි වෂාන් හරි හොඳයි අමන්දී හරි සවින්දයා ආධිත්්‍ය හරි මට සවින්ද එක එක් කෙනෙක් පොත පෙන්වා එක සවින්දගෙනෙක් පොත පෙන්ුවෙන හොඩක්කින්නේ මොන සවින්දදබලනා දහතුනයි හතලිස් සතර සවින්ද ලියලනේද හොඳයි හරි අහන්නකො දැන් ඔයාල ලිව්වා මේ හාග මේහාගන්න දැන් එනදු කියන වච්චනය යටති අපි ලි්වා වාක්කයක් එනදු පුත්තහම් තේරු මත්ලියාගන්න ඊට යටටින් මගේ ො හරි අවබෝධයෙන් එනදු පුත්තහැම් මගේ පොත තේරුමත් ලිය ගන්න හරි අවබෝධයෙන් එනදු පුත්තහැම් මගේ පොත්ත එනදු පුත්තහැම් මගේ පොත හ බල එන්නද පුත්තහ මගේ පොත ඉතා මත්ම ලේසි. ඊ ළඟට අපි තවවාක්‍යයක් ලියමුද තවවාක්ක්‍යයක් ලියමු එනද පෙන්සිල් පැන්සිල් නෙවෙයි පුතේ එනද පෙන්සිල් හරි අවබෝධල් ල න්න එනද පෙන්සිිල් මම දැකපු දෙයක් තමයි මම ගොඩක් ශිෂත්වය වැඩක අපේ ශිෂ්ෂත්ය ගන්න ගරුවරුත් එකක් වැඩරන ගරුවරයෙක් ඉතිං ශිෂ්ෂත්ත සෙමෙනස් ගොඩක් මේ විද්දිිදිරියට කරන්න ලංකා වටේම ප්ලෑන් කරල තියෙනවා අප පිසිකල් ඉතිං ඒක නිසා දැන් අපේ ප්‍රශ්නපත්‍රහඳ ගරුවරුත් එක්ක ලොකු සමීමම සම්බන්ධතාවයක් ඔබේ කොඩිතුවක්කුස තියෙනවා ඉතිං ඔන්නඔයි වගේ වචන ඔන්නයි වගේ වා්‍ය තමයි ගොඩක් උපකාරක සම්බන්ත්‍රනවල මේ දකිින්ෙ මම ශිෂ්‍යත්ත පෙරහුරු ප්‍රශ්නපත්‍රවල ඉතිං ඔබේ දරුවට මෙතනින් අපි කරන්නේ දෙමළ විතරක් නෙවෙක් සෑම දෙයක්ම අපි මෙතන හදව වගන්න ඕන හේතුව මෙමයි ශිෂ්‍යත්තවම භාග දෙමල විෂයෙන්ද දෙල විශය නැතන් අප ඉංග්‍රීසි විශයෙන් එන්නන්නේ ලපුුණු හතරක් නැත්තං හයයි එතනින් ඉහා එන්නෙ නෑ නමුත් අපි දැනගන්න ඕන ොත්ත ඔය භාෂාවට හා ගිහිල්ලා අපේ දරුවන්ට එතනින් හොඳ ලක්කුණක් තව එකතු කරගන්න නිත් දේවල් වලින් උගන්නන්න ඉතිං ඒක මම හෙමින් සැරේවාලගේ දරුවන්ට දෙන දෙයක් හේතුව තමයි එක සැර මේක දුන්නට ගොඩක් දරුව ග්‍රහණය කර ගන්නවක් දැන් වාල්ලටම තේරනවාන දැ ම දරුව දෙන්නේෙක් තුන් දෙෙනෙක් දැක් කෙලින් මේ දරුවත්ත කතා කරාමේදේ හරි ඉති ඒක තමයි ගුරුවරේගග තියෙන දේ ඒ ඇන දක්ෂතාවය එකන දරුව එක වැඩ කලලා තියෙන අදැකීම තමයි ඒම දේෙක් දැලුව ඉතින් හරි ඒ විදදිහට මහපු දේවල් හරි එක ඔබටත් තේරෙනවා තින් හරි අවබෝධයෙන් වැරටිකරගන්න අවශ්‍යදේ ම හදළ දෙන්නම්. ඒ හොඳට මතක තියාගන්න හරි. ලිව්වා එනදු පෙන්සිිල් මගේ පැන්සල තේරු මත්ලයා ගම්පුතේ එන්නදු පෙන්සිිල් මගේ පැන්සල එන්නදු පෙන්සිිල් එන්නදු පෙන්සිිල් මගේ පැන්සල ලියල තියෙන්නේ හොඳයි තේරු මත් ලයා ගන්නේ අටිං මගේ පැන්සල කියලා හොඳයි යශය නකුරු ලස්සනයි දෙනෙත් හොඳයි දසුන් හොඳයි පුතේ අනුදි හරි ටවිසල දෙන්න හරි ටවිසලතුන් දෙනා සොරි තවිස තුන්දර පෙන්න්න ගෙන අන්නගතකොට හරි අඩු පාඩුවක්තයෙනනම කියන්න හරිපුතේ හරිආධිත්‍ය හරි ප්‍රභාශ් හොදයි හරි චනුග හොඳයි හරි බිවෝන් හරි අමන්දී හරි කවීෂ හරි එසඳී හොඳයි හරිරිත්මි හරිබිණුක හරි සුර රෙසදී තව ටිල් ලංකරන්න මටරකු පොඩ්ඩ බලනො ඇසඳගේ හොඳයි හොබ ගැටුවක් තියෙන අම්බලගන්නන පොඩක් බලන්නන්නේ එක දැ මට මේලා එමං හොඳටම් බලනවා අඩුපාඩුවක් තියෙනම් පොඩ්ඩක්ම්මා පංගීන්න නිසා පොඩක් එක බලන්න හරි අනෝමා හරි හරි අස්සිදුූ හරි වෂාන් හොඳයි ගොඩක් අ ඒක හොඳර ග්‍රහණය කරගෙන. තේරවනේද. ඔය විදිර වැඩික් කරමු තයිස්සරහට වැඩ ගොඩක් තියෙන අපට කරන්න. එන්න ද මගේ ඔය විදිර වැඩන්නවනම් අපට දවසට වැඩ ගොඩක් කරන්න බලුවන් හරි දැන් අපි යම් අපි බලමු පුතේ කතා කරපු වචන ටික පලවිනි වචචනය නාන් කියන්නේ මොකක්ද මම. දෙවැනි වචනය වනකම් ආයුබෝවන් තුංනි වචනය පේර් නම. හතරනිවචනය ඌර් ගම පස්ස නිවචනය එනද මගේ හර. අපි තා වචන දෙකතුනක් කතා කල්ලා අපි ඔයි ටික නැවත මතක් කරමු. බලන්න හයවෙනි වචනය වයදූ වයස වයදූ. වයස හරි අවබෝධෙන් ලියන්න හයවෙනි වචනය වයද වයස වයදූ වයස. හයවිනි වචනය ලියන්න වයදූ වයස හයවිනි වචනය වයදු වයස. වයද වයස හොඳයි ප්‍රභාශ් හොඳයි දැන් අනිත් අයි වේගෙටෙන් ඕන සවින්දයා අනේ ක්‍ය ගහන්න එපානේ දහතුනෑ හතලි සතර කතා කර කර ලියන්න එපා හොඳට මේකට අවදානය දින ලියන්න හොඳයි රිත්මී හරි අමන්දී හරි සුරී හරි අසිදු කතා කර කර ලියන් එපා ම නිදරුවන්ට ගැන කතාකරර ලියන් එපා හරි එස්සඳී හොඳයි හොඳයි හරි තුන්සුන් දෙරන පෙන් ගෙනන්ටක් ගා ඉක්මට පෙන්නටු මනිස සුදරා හරිපුතේ හරි තුන් දෙෙන හරි හරි අනුදී හොදයි හරි ආධීත්‍යයා හරි චනුග හරි කෝ බිවෝන් මන පොත පෙන්නන්න ආ හොදයි හොඳයි හරි බිවෝන් දෙනෙත් පොත පෙන්න්නන්නසයට පොඩ්ඩක් පෙන් නෑපුතේ දැන් හරි හරි දෙනෙත් දසුන් ගගන පොත පෙන්න්න ඉක්මට පොත් පෙන්න්නපුනේ තියෑම අහන්ටක් ගාලා හොඳයි සවින්දයා හරි උෂාන් මදුෂික හරි ඔයි යස්සිදු දහටයි හතලිස් සතර කකුල් දෙක උඩ කොපෙන්නන්න බල ලියපුටික ලියලනේ හොඳයි. පිළිවෙලකට ලියන්න ඕනේ යසිදුව හරි බිණුක හොඳයි කකරු ලස්සන බිුකගේ හරි ජනීෂා හොඳයි දැන් අපි බලමෝ දැන් වාලාද ඔය වැඩ කරන්න ඔන්න ඕක තමයි තියෙන් ෝට ඔය අද කතාර නොය වචන ටික හොඳට යාලගේ දරුවන්ට පාඩන් කරවන්න හේතුව තමයි අපි ලබන සතිය දැන් වාලට ටියුට් දෙදෙනවනන්නේඒ ටවුක්්ටගේ තියෙනවා ලස්සන වැඩක් හරිද එක දැ කිව්ොත් සි අගයක් නෑනේ ඉතින් ඒකනිසා හම දැන් කියන්නන්නේ නෑ මගේ පසුව කියන්න හරිද ය කොළතුවක්කුසගේ ටියුට්ටික නිබන්ධන එක එකතුව හොඳට අරගෙන යන්න හේතුව තමයිඒ ටිව් එකතුව ඕයාලගේ දරුවන්ට වැදගත්වේවි. ටියවට්ි විතරක් නෙවෙයි පන්තියට සම්බන්ධ වෙලා වැඩකරගන්න එක තමයි වටින්නේ. හරිද පන්තිට සම්බන්ධ වෙලා ඒ කරගන්නේ වැඩ ටික ඔබේ දරුවට වටින්න්නේ දැම්මනෙමේ ඉස්සරහට. මම වායාලගේ දරුවගේ කොය වෙලාවක දකින්නේ. පහ වසරනේ ම වාලගේ දරුවන්ටම උගන්නන හැම දෙයක්ම යාලගේ දරුවන්ගේ ටාග් කරවන ගට් සිික් එක ගැන හයවසර හේතුව තමයි ප්‍රධාන විෂයක් විදිහට යාලගේ දරුවන් හයවසරදි තමයි දෙම ඉගෙන ගන්නන්නේ ඉතිං හයවසර දෙම ිගෙන ගන්නන්නේ අද්දී අපේ ළඟට ගොඩක් දරුවන් එන්නේ එපාවෙච්ච දෙමල විෂයක් වට පත්වෙලා. ඉතිං අන්නඒ එපාවෙච්ච දෙම ප්‍රියතම විෂයක් බවට පත් කර එක තමයි ගරුවරෙක් විදියට මම මේ. තාමත්ම කෙටි කලකින් මුරු ලංකාවකම දරුවන්ගේ හදාගෙන එනදේ තමයි ඒක ඉතිං ඒකට ඕයාලගේ දරුවනුත් සම්බන්ධවීම ඕයාලග දරුවන් ලබපු ලොකුම වාසනාව ඉතිං ඒක නිසා ඒ වාසනාවෙන් උපරරිම ප්‍රෝජනයගෙන වැටිකරගන්න බලන හෙමනොත් අපිට හොඳගමන කියන්න පුුවන් කියලා මම ඕන තැනක කියන්නේ එකයි බයිනතුව කියන්නේඒ එකම ප්‍රතිඵල හදල තියෙනනවා කලින් හැදවා දැනුත් ප්‍රතිඵල හදාගෙනයනවා ඉදිරියටත් ප්‍රතිඵල හදනගරුවරෙක් ඉතිං ඒක නිසා ඕයාලගේ විතරක් නෙවෙයි සාමාන්‍ය පෙළ දරුවට පවා හොඳම හොඳ රල් හද ගරුවේ ඉති ඒ නිසා යාලගේ දරුවන් ංචි දේල්ටික්තේ නේද රි තේරුම් අරන් වැඩි කලද ම ච යි පයිතිඒ නිසා. උගන්නන දේ ටික හොඳට පාඩන් කරගන්න ඒක වැදගත්තේ යාලට හොඳට ඉදිරියට වැඩික කරගෙන යන්න හරි. දැන් ඔය අපි කතා කරේ අද ඔය වච්චනය වයද වයස. ඔය වචචනය වැදගත් හේතුව තමයි දැන් අපේ දරුවන්නේ කද කතා කරපු සියලුම වච්නවලින් ලබන සති වාක්්‍යෙලියනවා ඉවුට්ට එකෙත් තියෙනවා ඒවගේම අපිට වැඩටිකක් තියෙනවා කරන්න.ඒ සියල්ලක්ම කරන්න වාලග දරුවනවා හොඳර පාඩක් තියන්නවන ඉතිං ඒ එක නිසා හොඳට ඔබේ දරුවට පාඩන් කරවීම ඔබේ සතු වගකීම. එක හොඳර මතක තියාගන්න ඉති ඒටික හොඳර මතකතියාගෙන් අපිියමෝ ඊළඟ වචනය බලන්න. ලියගන්න හත්වෙනි වචනය උංගල් ඔබේ හරි අවබෝධෙන් උගල්. ඔබේ ඔතන උංගල් ලියද්දී හරි ම පසුව කියන්නක් ලයා ගැනටක්ගාල උංගල් ඔබේ. ග ඔබේ හොඳයි හොඳ මේ අහන්න හැම වචන ලිය බෝඩ් පොත්ත පෙන්න්න ඕ නෑ දැන් වාලා වැඩ කරන බව දන්නවනේ ඉතින් ඔය තියන හොඳ ගතිගුණ තමගගේ තියන හොඳ ඉදිරි හදාගෙන න්න එක තමයිමට කියන්න තියන්නේ දැන් වාලා මාත්‍යක වැඩර ඇවිල ලුත් අය ම දන්න නෑ ඉතින් වැඩි. ගන්න එක නිසා තමාම පලවිනි දවස ගන්නලා ද මේ දවසේ යාගේ වැඩටික චෙක්කර ගෙනනමංකර්චෙක් කරන ගමන් වැඩටි කරගන්න ඉතිං ඔබත් එක්ක වැඩ කරන ගුරුවරයා කොඩිතුවක්කුස YouTubeු විචාරකෙක් ඉතිං චමල් කොටිතුුවක්කු කියල YouTube චනල්ල එකක් තියෙනවා අන්න YouTube චනල්ල එක සබස්කරයිප කල තියාගන්න ඒේ යාලගේ දරුවන්ට ප්‍රාථමිකංශය දරුවන්ට හොඳ වීඩිය එකක් දාලා ඇති හරිද මූලික දෙමල දැනුම කියලා අපේ ධර්මාශක විද්‍යාලේ ගාල ධර්මාශක විද්‍යාලේ හොඳ දක්ෂ දරුවෙක් එක සොයක වැඩ කරන දක්ෂ දරුවක් එක කරපු කතන සංවාදයක් එකයන්නේ දෙමල මේ වගේම කතන සංවාධයක් ඇතුළත් කරපු පාඩමක් වලට YouTube එක අපප්ලෝඩ කල් ඇති විනාඩ තියක වගේ. ඉතින් අන්න ඒ වඩියෝ එකක් පොඩක් බලන්න බලල ලබන සති පොඩ්ඩක් පන්තිර සම්බන්ධ කරන්න හේතුව තමයි අපි ලබන සතිය පෝඩක් අන්න වීඩියෝ කාශ්‍රයෙන් තමයි වැටක තරගෙන යන්නේ. ඉතින් ඒකැනිසා ඒකත් පොඩ්ඩක් හොඳර මතකතියාගන්නොරි ඒකත් පොඩක් හොඳර මතකතියාගන්න එව ඩියකත් පොඩක් අද පන්ති බර වෙලා හරිකමන්න නැත්තන් හිට ේ හරිකමන්න හට නිස්කලංක වෙලාවක ඒක පොඩ්ඩක් බලලා එකත් මේය කරගන්න හේතුව තමයි තාමත්ම වැදගත්වේ අපිට ලබන සතිය වැඩටි කරගෙන යන්න ඒ වඩියෝ එක යාලගේ දරුවන් බැලවුවොත් ඒ වගේ මතයි චොල් කොඩටතුක් ියඩ නල එක සස්ක්‍රයිප් කලතියායගන්න යාලට ඉදිරිේද හොඳ ීඩියෝට එකක් දාන මන්ුරාධපුර අපේසියි සම එක වැඩකරපු දරුවන්න්නෙක්ක කරපු ලස්සන විඩෝ එකක් තියනවා යිල්ළඟ වැ ොඩක්තියෙනවාඉරිේද යාලට වගේම සාමාන්‍ය පෙලියෙන දරුවන්ටත් කර විඩියෝස් වයක් ඉතින් ඒ හැම දෙයක්ම අපේ මම ප මාත්තක වැඩගන්න දරුවන්ට විරක්නෙවෙේ මුළු ලංකාක්ම දරුවන්ට නමුලේ ලබා දෙනව සහරදේවල් ඉතිං ඒකන හැම දෙේමනවෙේ එකන්න වටින දේවල් ගොඩක් දරුවට මේ වෙලාේ ආර්ථික ප්‍රශ්නයක් කමාරුවෙන් ඉති අපි ඔය වගේම ඔය වගේ අපි තිගනගෙන තමයි මේ තැනටාවේ මටතාාවවෙන්න අවරුදු විසියයි හරිද තාම දන්න නෑන ගරුවර ගැන මටතාම අුරුදු විසි එකයි ඉති අවුරදු විසි එකක්වෙද්ද මම මේ වෙද්ද රජේ පාසල්ක ස්තිිර දෙම්මල ගුරුවරයක් ඉතිං ත්තේටාවේ පුංචි කාලෙදම් වැඩ කරපු නිසා ඉතින් මම දන්නවා අපේ දරුවන්ට වරදින්න නැතුව යන්න ඕන ගමන ඉතිං වායාලගේ දරුවන් මම අරගෙන යන්නම් හොඳ මට්ටමට දෙමල විශෂය සම්බන්ධ ඩිප්ලෝම දෙකක් තියෙනවාඒවගේම දෙමළ විශයට අමතරව පරිබාහිර ඩිපලෝමමා හතරක් කම්ප්‍රීට් කරපුගෙනෙක් ඉතිං යාලක දරුවන්ට අවශ්‍ය නිදිර වැඩේ කල්ල දෙන්නම් හරියට වැඩි මටර පොඩ්ඩදැ අද හොඳ මපියන් සටිස් න කොටම කලින් මට ඒගනිසා මෙතන වැටික් කරෙන යන්න පුළුවන් වාලගේ දරුවන් ෙක් ඇතම සතුටයොහො වැඩකරදදි ස්ක්‍රීන්ගේ දාපක ටක් ාල ලයාගෙන පෙන් අද්දි ඔන්න ඔය වේගෙට හුුවන්න මටරන් එක තමයි විය යුත්තේ. එක හොඳර මතක තියාගෙන වැරටික කරමු. හරි බලන්න උංගල් ඔබේ බලනොයි වචචනය උංගල් ඔබේ පුතේ අපි කලින් කතාකරා මතකඇති ඔබේ නම කුමක්ද දැන් නමට කියන හැටි දන්නවා. කුමක්ද කියන එක විතරයි දන්න ඇත්තේ. අපි ඒක තව ටික කිංගි කරගන්නවා. ඒක නිසා දැන් ඔය වචනය ලිව්වා උංගල් ඔබේ ලියාගමු ඊළගවචනය. හරි අවබෝධ දෙල්ලයා ගැ ළගවචනය එන කු මට. හරි අවබෝධෙන්ක් ලියන්න හරිද ඔය පේපර්වල අනිවාරෙන්ම එන්න දේවල් තමයි යාලටෙක්ව කතා කරන්නේ හරි අවබෝධෙන් වාක්‍යය ගොඩ නගාගන්න තමයි ඔය වචන දෙන්නේ. හරිද වාකයෙන් ගොඩ නාාගන්න අ වශ්‍යය වන වචන තමයි යාලට දෙන්නේ හරි අවබෝධයෙන් වැඩ ටික කරන එක තමයි යාලගේ දේ හරිඉක්මං කර ලයාගන්න යාගන්න එනකු මට එනකු මට ැමයිකෝන්කරපු නැති අනිදරුවත් අනිවාර්යම ලබනසති ැමයිකෝන් කරගෙන සම්බදධ වන්න හතු තමයි දැම්මතන අඩු පාඩුම දක් මයිකන් කකර නිසා එක තේරණවන වායාලට ඉති ඒකනි මයිකොන්කර පතතිර සබද හෙමත් අපිට හොඳ වැඩටි කරන්න පුලුවන් ම මෙතන කු ෙකු ශේෂක තා කරවෙේ නමුත් වැඩ කරන දරුවන්ට බං ආදරේ ඉති ඒගනිසා පලවිනි දසේ වැරට කරගන්න බලන්න හරියට හරි දසන් හොඳයි දසුන් ගන ලියනව කට්ටිය. ඔයි ස්පීට් එක හොඳයි එනකු මට එනකු මට හරි. අපි වේගෙන් ලියාගෙන යමුතු වචන ටික. ඊළඟ වචචනය බලන්න එන්න මොකක්ද ලියන ඊළඟ වචනය එන්න මොකක්ද. නැත්තම් කුමක්ද කියලත් ගන්නවා. හරිද ප්‍රශ්නයක් නෑ ලියාගන්න එන්න ප්‍රශ්නාර්ථලකුණ අනිවාරයම තියෙන් ඕන. හොඳර මතක තියාගන්න එන්න ප්‍රශ්නාර්තලකුණ දෑව මොකක්ද තේරුම මොකක්ද හරි අවබෝධෙන් ලියන්න එන්න මොකක්ද එන්න? Mukagde. <laughs> Inne Mukagde. Inne Mukagde. Inne Mukagde. Inne Mukagde. එන්න මොකක්ද එන්න මොකක්ද හරි අවබෝධයෙන් හොඳට කියව කියව ලියන්න. කිසි කලබලයක් නෑපුතේ හොඳට කියව කියවලියන්න හේතුව තමයි ඕ බැරිවුණත් පොඩි ප්‍රශ්ණනවා. පැහැදිලිද. ඕ බැරිවුණත් පොඩිපුංචි ප්‍රශ්නවා අයිතින් ඒක නිසා ඒවා අප හරියට හදාගන්න ඕන දි ඒක නිසා ඒ වැඩටික කරගන්න අපිට මේ වෙලා තමයි හොඳම වෙලාව. ඒ හොඳටඔලුවට තියාගෙන වැඩට කරගම අපිට ගමනක් කියන්න පුලුවන්. තාම ආරම්භය විතරයි. හරිද තාම ආරම්භය විතරයි අපි ලබන අවුරුද්ධේ ජනවාරි මාසනත් දෙමල් අකුරු ලියනවා ඒ අකුරු ලියවන්නේ වන්නම රටාවට ඒ කොඩිතුවක්කු සසගෙන්ම විතරයි හද ම ලංකාටේම පතිගන්න ගුරුවරේ ඉතින්ඒ නිසා ම දන්නවා පුංචි දරුවන්ට දෙන්න මොකක් දන්නද. එඒවට්ටේක පුංච පොඩ්ඩක් ටයිප් කල දෙෙන එචරයි. එහෙම බෑ මදන්න මත් එක් කනක් එහම වැඩ කරන්න බෑ හේතුව තමයි ඉතාමත්ම ක්‍රමවත් තින මගේ ටවු්ටි යෙනනවාටව් ටික හරියට ග්‍රහණය කරගත්ත කියලා කියන්නේ අයි කිසි දෙේකට බයිවන්න දෙයක් නෑ. ඉතින් මෙහමයි තවට්ටල වැඩගරන කෙන හොමත් ඉති පන්තිය තුළ වැඩගරන්නවා මංගේක දකින දෙයක් ඉතින් ටියවට්ටල වැඩගරන කෙන පන්ති තුළත් වැඩගරන්න කියලා කියෙනන අපි හොඳ ප්‍රතිපලය හදන්න පුළුවන් තාමත්ම පහසුවක් එක හොඳට මතකතියාගන්න අපේ දරුවන් වගේම දෙමාපියනුත් මට පොඩ්ඩක් මේ මාසය දරුවත් එෙක්ක පොඩ්ඩක්කින් මම ලබන මාසිතං හදලගන්න බයිෙන්න්න එපය එකගනි. ැ ැක්කන එක දරුවෙක් හදල ගත්ත හැටි තිං වචන දෙකැ කතා කරේ සිං ඒ වගේම අනිත් අය කනත් අවධානය දීලා හදල දෙන්නම් ඒගැන බයවෙන්න එපා බලමු අප ඉක්මටම දැමට පෙන්න්න කලින් ලිය පුටිකත් බලමු අපි දැම් පොත්තික බලමු පොඩ්ඩ දැම පොත්තික බලමු ක්මට පෙන්න ස්ක්‍රීනට හරි ජනීෂා හරි ජනීශ හරි රන්දිනී හරි දෙනෙත් හරි අශයෙන් හොඳයි දසුන් හරි අනුදි හරිපුතේ තුවවින්සුන් දෙරෙන එක්පට පෙන්නගෙනයන් ටතුවිසුර ඉක් හරි හරි අනි තුදත් පෙන්ෙන නික්මට හරි හොඳයි හරි මුතුලි হারি পুতে হারি মুতুলি কুদি পোত পেন অনুদি আনুদি, হারি দাসুন হারি অনুদি হারি হারি প্রভাস সদায় প্রভাস হদায় হদায় প্রভাস හරි රිත්මි හරි ෙසඳී හරි කවීෂා හරි සවින්දයා හරි අමන්දී හොඳයි හරි අස්සිදු හරිබිණුක ඉසුරි හරි එසඳී හරි හොඳයි එසඳී මනීෂා හරි අනෝමා හරිපුතේ හොඳයි කොපෙන් අන බලන පොත් බලපු නැතිය ඉක්මට ආධිත්‍ය හොඳයි පුතේ බිවෝන් හරි හොඳයි හරිආධිත්‍ය සවතංගි සංගිනේ හරි ආධිත්‍යයා හරි චනුක හොඳයි හරි වෂාන් හොඳයි පපුතේ පාට කල දෙෙන නියමයි හොඳයි උෂාන් උෂාන් මදුුෂික හොඳයි ඳයි ඔහෝ වැඩක නොලණියමයි. හරි අපි බලමුත් අනිත් වචනය එපපඩි කොහොමද ලියගමෝ එපඩි කොහෝමද ලියාගම්පුතේ එපඩ කොද හරි අවබෝධෙන් ලියන් එපඩි කොහෝමද ොද එපඩි කොහොමද අනිත්දේ තමයි දැන් ටවුට් එකේ යාලග දරුවන්ට කරන්න ඉඩ කියල දෙන්නේ. හරිද හොඳට මතකතියාගන්න ටියවුට් එකේ ඉඩ තියල දුන්න කියලා ටියුට් එකේ වැඩ ගෙදරදි කරන්න එපා කියනවා ඇරෙන්න්න. හරිද? හේතුව තමයි පන්තිය වෙලාව තමයි අපේ වැඩ කරවන්න ඕන. හේතුව තමයි වචනයක් කුමත් කතා කල්ල ඒ වච්චනය ලියවන්න ඕන පන්තිය තුළ කතා කරන දේ. ඉතින් ඒක නිසා නිකං ගෙදර දිලියන්නන් වාල ලියන්න එපා හෙමුණොත් මේ කරන වැඩෙන් ප්‍රයෝජයක් නැතිවේවි. පැහැදිලිනිස්සිලු දෙනාට මේක හොඳ මතක තියාගන්න. ්‍රයාගන්න වචනය එපඩ කොහොමද එපඩි කොහොමද, යි කට්ටේ කියලෙන්න්න වාත්තෙක නියමයි දසුන් දසුන් ගගන්න නියමයි පෙන්න්න බලන්ට වින් සතුන් දෙෙන ඉක්වට වශිත පෙන්න නික්මන්ට හරි වශික හරිේ කො අංගිකගත් ඉක්මට පෙන්න්න හරි සොඳ ට වවි සතුන් දෙෙන හරි අශයෙන් හරිකවීෂා හරිවිත්මි හරි සවින්දයා හරි අසිදුූ හරිජනීෂා හරිබිණුක හරිවෂාන්, හරිමනීෂා මේක දරුවගේ නමක්තියවා කියන්නට බෑ බලන්ටද නෑනෙ කොහොමොකක්ද වන්නේෆෙන් 7s qgcx ඉංග්‍රීසි හෝඩියම තියෙනවා අනිත් දස පන්තිර සම්බන්ධයදී තමන්ගේ නම හරියට දාගෙන සම්බන්ධ වෙන්න හරි දැන් සහර කට්ටි කිය අම්මගේ නම තියෙන්නේ දරුවට අම්මගේ නම කියලා පුතේ කියර තමයි කියන්න එන්නේ හරි පුතේ කියර කියන්න තින්න හරිද ඒක නිසා නම පොඩ්ඩක් ගේ නමතන ර මේ කරන් ීනීම කර සම්න්ධෙන් හරි අනුක හරි ආධිත්්‍යයා හරි දෙනෙත් හොඳයි හරි බවෝන් හොඳයි පුතේ නියමයි ඔ වැඩ කරන්නේ පළමිණ දවස මටම ඉන්නව කිය කියන්නයි නියමයි හරි අනුදී හරි කවීෂ හොඳයි හොඳයි ඉක්මට තා වචනය බලමුද තා වචනයක් බල යාලග පොට වාල්ත්තක පොට අතරන න ලට හරි අපි තාව වචචනයක් බලමු එගේ කොහේද ලියගනි ීළඟ වචනය එන්ගේ කොහේද එගේ කොහේද ලයාගනික්මට එගේ කොහේද හරි අවබෝධ ලයාගන්න එගේ කොහේද. එන්ගේ කොහේද එන්ගේ කොහේද මන් දන්න මෙතනන්න ළමයිගේෙන් අඩුම්ම ගානේ ලමයි දහදනෙකුට ඔයා දු ගන්නපු වචනටි කොක්කො පාඩ හරිව මං හොඳටම දන්නවා මට මෙත දැකි කියන්න පුළුවන් ඕන්නනම් මෙතනෙම් නම් පස්ස දෙනෙ එකෙ නම් කියන්න පුුවන් මෙ වැඩකරන එක බලංගිදීට්ටියත් එක්ක හරි? මංම කියන්නේ නෑ එතු අනිත් ඇතේ ස්පී් කරන්න එන්ගේ කොහේද එන්ගේ කොහේද හරි අවබෝද දෙල්ලයන් කිසි කලබලයක් නෑ හොඳර වැඩටික් කරගන්න චරට වෙෙන්න්නන හරි මේ හගන්නකෝ දැන් ඕක ලියල ඉවර වෙලා ඉස්ක්‍රී එකට පොත් පවෙන්න එපා අද කතා කරපු වච්චන ටික මුල ඉදම් පාඩන් කරගන්න ඉක්මට ඔන්න දැන් කාලය දෙෙනනවා මන් දෙන්නම් විනාඩිත් හතරක් ෝමී දෙන්නම් විනාඩි හතරක කාලයක් දෙන්නම් ඉක්මං කල්ලා අද කතාකරපු පලමනි වචනනි ඉදන් දැන්ම කතාකරපු අවසාන වචනය දක්වා දෙමල වචනය කියවන්න තේරුම කියවන්න දෙමල වචනය කියවන්න තේරුම කියවන්න මම හනව දරුවන්ගේ හරිද අපි බලමු දැන් පුළුවන්ද කියලා හරි පාඩන් කරග නික්මට ඉක්මට හොඳට කියවන්න අද අද කතාකරපු පලවිනි වචනනි දං හොඳට කියවන්න කවෝොත් පුළුවන් බැරි ෑ එමළ පුළුවන් බැරි නෑ හරි අවබෝධයෙන් කියව හරි අවබෝධෙන් සඔන්නන්නන් එක සෑරයක් අපි බලමෝ එක සැරයක් බලමු අපි ඔන්නන් පලවෙනි වච්චනය නාන් මම. පළවෙනි වචනය පුතේ නාන් මම අපි ඉළඟට කියවොමු අපි ට පොට ලාගන්න හරි සර්ර එකම බලාගම ස්පරි් එක දනවා. நான் මම. දෙවැනි වචනය වනකම් ආයුබෝවන් වනකම් ආයුබෝවන් බලන්න ඊළඟ වච්චනය පේර්නම ඉතාමත්ම සරලයි. පේර් නම ඌර්ගම ඔයිතික පටලයි වෙනවා බොහෝවායට ඇයි පේර් කියන්නේ නම. කියන්නේ ගම නමයි ගමයි පටල වනේ බොහෝදුරට අරිද පෙර් කියන්නේ නම හොඳර මතක තියාගන්න පෙර් නම ඌර්ගම එනදු මගේ වයද වයස උග ඔබේ එනකු මට එන්න කියන්නේ මොකක්ද එපඩි කොහොමද එගේ කොහේද. එගේ කොහේද අපි නැවතත් බලමුෝ බලන්න.නාන් මම සරෙක්කම කියන්න හොගට මන්තිම චාන්ක දෙවා කියවන්න.නා මම වනකම් ආයුබෝවන් පෙර්නම ஊර්ගම එනදු මගේ වයදවයස උංගල් ඔබේ එනකු මට. එන්න කියන්නේ මොකක්ද එපඩි කොහොමද එන්ගේ කොහේද බලන්න එන්ගේ කොහේද ඔයා අප අද කතාකරපු වචන ටිකේ සාරංශය ඒයන් අපි අද කතා කරපු පාඩ මේ සාරංශය තමයි අප ඔයන්තිමටදද දැව බැලුවේ දැන් මෙහෙමයි දැන් ම ඒ එකයි කිව්ව මුලින්ම මෙතන ඉන්න ළමයිගෙන් දහදෙනෙකුට ඔය වචන දැන් අද කතා කරපු වචන කොළහ නත්තන් දහයම පුළුව එක දන්නවාඒ හැටි අතේ ඇගිලිය එකම අතේ ඇගිල්ලි පහම එක සමානද නෑ මේ ඇගිලි පහ වෙනස් ඉතින් ඒ වගේ තමයි යාලගේ දරුවන්ගේ බුද්ධිමටතම එක දරුවෙක්ට පුළුවන් එක සැරයක් දැක්ක ගම මතක තියාගන්න තව දරුවෙක්ට ගමන් දෙක් කියවනකොට පුළුවන් තව දරුවෙකොට ගමම් පහක් කියවනකොට බලුවන් තව දරුවෙකුට ගමන් පණහක්වත් කියවන්න ඕන පාඩක් ඉඳන්න. ඉතින් ඒක නිසා මෙතන මම දක්ෂය විතරක් ඇදන් යන්න නෑ එක දක්ඒ ගුරුවරේ හොඳදයක් නේ දක්ෂය විතර කරංගෙල රිශල්ස එකක්දාන ඒ ගරුවරගේ හොඳ දෙයක් නෙනේ මම මෙතන සියලුම දෙනා ඇදන් යන එක තමයි කරන්න සියලුම දෙන්නාම හොඳ තැනක රන් යන්න ඕන එක තමයි දක්ෂ ගරුවරේගේ තියන එකමදේ. ති ඒක නිසා මම පන්තිය තුළ ඉතාමත්ම ක්‍රමත්තිදියට වැඩි කරවවා. ද අද ොඩක්க்கයි சாති්‍ය සබන්ධ වෙච නිසාම කියන්නේ වැඩටික ක්‍රමත්තිදියට කරගෙනයවා ලබන සති යාලග දරුවන්ට ටව්ක දෙෙනවා පන්තියට මම පන්තියද ලබන සති සෞධනෑීමත් හමෙන්න්නේ. ඉතිං ඉරිද මම දන්න කියන්න. තනට ඉතිං ටවු්ක දෑට පස්සේ ටව් එකක ලග දරුවන්ට කරන්න ඉඩ කියයල ප්‍රශ්න තියෙනවා. ඒව කරන්න එපා. உනව නැවත කියන්නේ කරන්න එපා. හරිද. හොඳර මතක තියාගන්න හේතුව තමයි අපි ක්‍රමත් විදිරයට ටව් එක හදලදෙන් වාලගේ දරුවන්ට ඔලුවට යන විදියට සියල්ලක්ම ඉතිං ඒක නිසා හොඳර මතක තියාගන්න ඒවා කරන්න එපා පන්තිය තුළ තමයි ඒ ටික කරවන්නේ එක හොඳර මතක තියාගන්න ඊළ ේතමයි ලබන සතිය වාරෙන්ට උ් තියාගන්න බලන්න හේතු තමයි ට ු් එක තිබො අප ොඳ වැඩක් කරන්න පුළුව ඒ එක හොඳර තක තියාගන්න පොඩක් ඊළඟට ටවස් ටික එකතු කරන්න ෆල් එකක් භාවිතා කරන්න ඕන ඔය වැඩ ටි පොඩ්ඩක් අහගන්න හේතු අපි අවුරුද්ධක් ලබන අවුරුද්ධ වගේ අවුරුදුටික වැඩටි කරයි යන්න ඕනනේ වාලගේ දරුවන්ට ටටස් ලබා දෙනවා ටටස් ටික එකතු කරන්න ඔයාල මෙන්න මේගේ ෆයිල් එකක් බයිතා කරන්නේ ෆයිල් එකමම්මගේ පස් එකගේ වැඩවලඩ භාවිතා කරන ෆයිල් එකක් ඉතින් ඒ වගේ වාල ෆයිල් එක ියස් කරන්න ටව් ික එකතු කරන්න හේතුව තමයි නැත්තම් පොත්තාසේ දාලතිබිලා නැත්තං පත්තරසේ දාලත බිලා දෙස්සෙ ගුඩ දාල බි ලොව නැතිව වෙනවානන්නේ මම දන්නවා. ඉතිං ඒක නිසා එහෙම වනොත් අපරාධයක් ිය් ික එකතු කරන්න වෙනවා ෆයිල් එකක් භාවිතා කරන්න ඒ වැටික හොඳද කරන්න හමුමොත් අපි හොඳ වැඩටික් කරන්න පුළුව එක හොඳ මකතියගන්න මෙතන කවරුවත් අදක්ෂයනෑ. කැම ඔන් කල්ලා වැඩකරපු අයකරු බැලුවට පසෙ ොඩක් අයි හොඳ වැඩකරන අයයිඉන්නේ මම පොදුවේ කියන්න අඩුපාඩු ටිකක් ඒ ටික හදාගන්න. පොදුවේ කියන්න. සමහාර අයගේ අකුරුවල පුංචි අඩුපාඩු තියෙනවා අකුරුවල එඒ අකුරුටික පොඩ්ඩක් හදාගන්න බලමු අපි මේ දවස්ටිගේ වැඩ කරන එකත් එක්. ලබන සති අනිවාරෙන්ට උට්ක ළඟතියාගන්න එක වැදත්ේට උු් එක වැඩටි කරගෙනයා ඉදිරිියයට පිට. ඊ ළඟට යාලගේ දරුවන්ට ජනවාරි මාස පටන් ගන්නවා අකුරු පන්තිය හරිද එක අකුරප පන්තිකල වෙන වෙලාක් ගන්න ෑ හේතුමගේ ටන්තේබලගෙන වෙලාවක්ගන්නමට වෙලාවක් නැහ. මේ පන්තිය වෙලායම අපි පෑබාගයක් කරගෙන අකුරු පන්තිය අපි කරමු. එතකොට අකුරු පන්තිය කරගෙන යාේ දී වෙනම පොතක් භාවිත කරන්න අුරුලියන්න මගේ ක්කම දැනුවත් කරන්න බයිවන්න පත් දෙසැම්බර් මාසියන්මට නැතැ නවරි මාසි මුල අනිවාරෙන්ම අකුරු පන්තිය කරගෙන අධ්‍යවායාලගේ දරුවන්ගාවත් තරු කාඩ් එකක් තියෙන්න්න ඕන හොඳරමතක තිயாகගන්නමම පිසික கிස දිனா කරන්නේ පරිපු அලව එක කරන්න නමු දැන් பරිப்பு கிலோෙන දෙසි பහக்கගන්න ඉති ක නිසා தருු ්ක් அ ක පාතා ருக்கா கணிவாළ තිගනරපන්තිය පටන් गा නිදී එතහොට ටட்ේ වැඩික හරියට කරගන්න ඕோන பாட்ட පெட்டියමයි පවි දවස නිසා ගොක් ක දන්නේ ෑන පෙටිය නැතම් පාඩ පැන්සල්ෙටිය මගේ දරුවගවා අනිවාරයෙන් තිෙන් ඕන ඒ හොඳර මතකතියාගන්න හේතුව තමයි මේක අනි පන්ති වගේෙනවෙන් නිර්මාණ ශීලිව යන ගමනක හොඳ ආරම්භයක් දානත් තැනක් ඉතිං හරිබෝධෙන් වැඩටික් කරගම අපිට හොඳ ගමක් කියන්න පුළුවන් එතකොට ලබන සතියේ පන්තියට සම්බන්ධවෙද අපේ දරුවන්ට අද උගන්නපු වචනටික හොඳට පාඩන් කරවන්න දැන් ගොඩක් දෙමාපියන් ගල්ලීමක් තිබ්බනේ පහුගේ පාඩන් ටිකත් කල දෙන්න කියලා මම ඒකත් කල්ල දෙන්නන් හේතුව තමයි මේ කතාකරපු අචනටගෙන් තමයි අපට ලබ් ඒ පාඩමත් බොඩ ගන්න තින්න ඉති ඒ නිසා ඒගෙන බයිවන්න පා ගැ ොරිවෙන්න පේ දුවට ස සම්බන්ධෙන් නැහෙම කියලා ඉතිං ඔය අදයි ඉගැන්ුව පුංචිම පුංචි ටික් හම න මේ ස්සරහට වැඩික කරන්න යදදි වැඩ ගොඩක් තියෙනවා කරන්න ඒ වැටි හරිර ග්‍රහය කරගෙන ඔලුුවට දාගෙන වැටි කරගන්න බලන්න හෙමනොත් අපට හොඳ ප්‍රතිඵලයක් හදාගන්න පුළුව එක හොඳර මතක තියගන්න මං යාලගේ දරුවන්ගෙන් දකින්නේ මං වායාලගේ දරුවන්ගෙන් දකින්නේ හතර වසරවත් පහවසරවත් නෙමේ හය වසර තමයි මොම දකින්නේ හේතුව තමයි හය වසරදි තමයි යාගේ දරුවන්ගේ දෙමලටික හොඳකම හැදන්නන තැන ඉතිං ඒක නිසා වාලෙ දරුවන්ගේ අනාගතය දැකලා වැඩ ටික කරවන්නේ හරි අවබෝධෙන් වෙලාවට පන්තිට සම්බන්ධෙන් හය හමාරට පන්තියආමංහෝස්ට එකක ඕප කරන්නා හය තිස් පහවිද්‍යප ලාසිි ටඩ කරම රිද ඔොත් හදාගන්නන පන්තියතු නිියංක එකමක් හැමදාම කියන දෙයක් අපි විනියක්ක්තු ගමක් කියන්න බහ මෙතන විතරක්න අයිලනිගෙනයි කියන්න දෙයක්න අපි කසු සසල්ල වැඩ තමත් පිල මේකයි සබන්දලා අපේ දරුවන්ට වැඩටික් කරවන්නේ ඉතිං මම මෙත්තන අපිට ගෙදරවගේ හරි අවබෝධෙන් ඔයාලත් වැරටික් කරගන්න පාසලක් හා සමානයි වැරටික් කරගමු එහනම් අදින්තිය නතරම ගන්නපටි හොඳර බලාගන්න දෙමපියට ප්‍රශ්නයක් තියන හන්දරිීස්ක්දම වාඩියන්න ට ලාස එකක් තියෙනවා එක්මට ප්‍රශ්නයද නක් ති දෙදවාපියය ඉවවා හැන්රි ෙක්ර ශන්ග පශ ඒනම් අද අපපි පන්ති අතර කර හොඳ වැඩික කරන්න උගන් චනක හොඳට පාඩන් කරගෙන ලබන සතිය පන්තිය සබන්ධ කරන්න හිමනොත්න හොඳ සාර්ථක දෙයක් වේවිී නැත්තනං අද පොත විසික්්ල ලබන සතතිය පන්ති වෙලාට පොතාරගෙන නං හිමනම් එතන වැඩ කරන්න බෑ ප්‍රතිඵලයහරදන්න බෑ ඒක qualcuno කියनेमाpian होො deak sat hamेवक maiयbo முmani ह नहीं ते साර ना साனைම.